අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සීග්‍රින් පැතිරියන ජීවිතහානි වැඩිවන වෛරස් ප්‍රභේද ඉදිරියේදී ඇතිවිය හැකි डेल्टा सह ओमिक्रोन एक बार वेलदुनोत सुपीरी प्रभेदयक ऐतिवीमे अवधानमाक विशेषज्ञ वैद्य चन्नद सिल्वा कियाई नेदरलैंड्स यलित लॉकडाउन पदिय तलावेदी वंदना करवन 47ක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි 17කට තුවාලයි 4 දිනකට බරපතලයි රසායනික පොහොර ගේන්න කිව්වත් කොහොමද ගේන්නේ කවුද ගේන්නේ ගෙන්න සල්ලිකෝ රාජ්‍ය ඇමති දුමින්ද ප්‍රශ්න කරයි නුවර එළිය සතිපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 450න් ඉහළට ප්‍රතිමෙන් දේශීය පුවත් මේ ගෙවි යන්නේ වසරේ අවසන් දින කිහිපයයි උත්සව සහ විවිධ ආගමික වැඩසටහන් සඳහා වැඩි වශයෙන් මේ දිනවල ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කරනවා අපරීක්ෂාකාරී බව නිසා මේ කාලය තුල සිදුවන අනතුරුද ඉහළ යනවා. එලෙස අපරීක්ෂාකාරී රියදාවනේ නිසා වන්දනා කරුවන් 47 දිනක් රැගත් බස් රථයක් අද අලුයම පදිය තලාවේදී ප්‍රපාතයකට පෙරළුණා. පදිය තලාව ගල්ලුඩේ පාලම අසලදී වන්දනා කරුවන් රැගත් බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහායක රියදුරාද ඇතුළුව පුද්ගලයන් 47 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් අතරින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කට්ටිය කෑ ගහනවා. කෑ ගහනකොට සමහර කට්ටිය දීකම සමහර කට්ටිය එන්නක ඉස්සරත් අපි ඔක්කොම ලෑස්තිලා කට්ටිය අරන් දෙන්නේ ඉරවිලා ඉන්න ගන්න බෑ ඊට පස්සේ අට්ටියෙන් මෙන් ඇවිල්ලා යකඩ කපල මේ දෙන්න පෑ දෙකකින් විතර අරන් ගියා අපි දැනගෙන තුවාලකරුවන් අතරින් 13 දෙනෙක් මහවැය රෝහලට සහ තවත් බරපතල තත්ත්වයේ පසුවන සිව් දෙනෙකු මඩකලපුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. රෝගීන් 17 දෙනෙක් අප රෝහල වෙත ඇතුළත් කරා. ඒකෙන් රෝගීන් 4 දෙනෙක් අස්තබිඳීම් සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට මාර්ග යවා තිබෙනවා. පුද්ගලයෙක් මේ වෙනකොට සුළු තුවාල නිසා ඩිස්චාර්ජ් කළා යවලා තියෙනවා. තවත් රෝගීන් 12 දෙනෙක් අප රෝහලේ මේ වෙනකොට ප්‍රතිකාර ලැබෙනවා. ඒ කිසිවෙකුටත් බරපතල තුවාල නැහැ. කිලිනුච්චිය ප්‍රදේශයේ සිට කතරගම් බලා දහවණේ වූ මෙම පෞද්ගලික බස් රථය අධික වර්ෂාව මැද ගමන් කරමින් සිටියදී වියතුරුට මාර්ගයේ නිවැරදිව පෙනී නොයාම හේතුවෙන් මෙම ප්‍රපාතයට වැටි අනතුරට ලක් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර පදිය තලව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මහවැය පදිය තලව මාර්ගයේ පිහිටි ගල්ලොඩේ පාලම අසලදී අධික වර්ෂාව සහ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය නිසා මාර්ගයේ නිවතර පැන අඩි 20ක පමණ ප්‍රපාත එකට පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරෙන් වන්දනාකරුවන් 17 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 4 දෙනෙකු බරපතල තත්ත්වයේ සිටීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකරපු රෝහලට මාරු කර යවා තිබෙනවා. ඉතිරි 13 දෙනා මේ වන විට මහවැය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙම අපරීක්ෂාකාරී රියදාවණය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. රසායනික සහ කාබනික පොහොර කඹැදීල තවම නිමා වෙලා නැහැ. ගැසට් ගහලා ගහපු ගැසට් රිවර්ස් කරලා මේ වෙරෙද්දින් බේරෙන්න රසායනික පොහොර ගේන්න තීරණය කළා. ඒත් පොහොර ගේන්න දැන් සල්ලි කොහෙන්ද කියලා රාජ්‍යමති දුමින්ද දිසානායක මහතා ප්‍රශ්න කරනවා. මේ අතර නුවරඑළිය සතිපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 450ක් සහ ඊට වැඩි මුදලකට අලි විවන බවට වාර්තා වෙනවා. අපේ රටේ ගොවින්ට වගා කරන්න කාබනික හරි රසායනික හරි පොහොරක් අවශ්‍ය ප්‍රමාණයට දෙන්න තවමත් රජය අසමත් වෙලා. දෙන පොහොරවලත් විවිධ ගැටලු මතුවෙලා. පසුගිය දවස්වල දියර පොහොර කෑන් පිපුරුවා. පස්සේ තමයි රටට දැනගන්න ලැබුණේ දියර පොහොර හදන්නේ මොන වෙයින්ද කියලා. මේ අතර රජය තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉදිරි සතිය තුල ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට සූදානමින් පසු වෙනවා. මේ අතර ඇතැම් ගොවීන් රජයෙන් ලබා දෙන දියර පොහොර ප්‍රතික්ෂේප කරනවා.
අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් නිරීක්ෂණයට ගිය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පොහොර අර්බුදය ගැන මෙලෙස අදහස් පළ කළා. පොහොර ලොවියාගේ අවශ්‍යතාවය සඳහාම සම්පූර්ණ කරන්න යෑමේදී යම් ගැටලු මතුවලා තියෙනවා, ඒ අඩුපාඩුකම් වෙලා තියෙනවා. නමුත් එන යල්කන්නේ නම් ස්ථීරව අඩුපාඩුවක් නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක මගේ පිළිගැනීමයි. ගරු ජනාධිපතිතුමා කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කරනකොට රට පුරාම සියලු දෙනාම එකතු වෙලා කරා නම් අද පවතින මේ ආරවුල් තත්ත්වය ඇති වෙන්නේ නැහැ. කන්නේදී යම් කිසි හානි වෙනා ඇති ඉන්නවනම් ඒ අසාර්ථක වෙනවනම් ඒ පිළිබඳවත් රජයේ හැටියට ඒ වගකීම අරන් කටයුතු කරනවායි කියන එකත් ප්‍රකාශ කරනවා. ආණ්ඩුව දෝසෙන් බේරෙන්න රසායනික පොහොර ගේනවයි කියලා කිව්වත් ගේන්න මුදල් කෝ කියලා රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රශ්න කරනවා. දැන් ආණ්ඩුව අර කලින් ගත්ත තීන්දුව වෙනස් කරා. හැබැයි දැන් තියෙන ප්‍රශ්න තියෙන්නේ පුද්ගලිකංශයටත් රසායනික පොහොර ගේන්න සල්ලි නැහැ. ආණ්ඩුවක් විදිහට අපිට නෑ මේක ඔන්න පුද්ගලිකංශයට දුන්නයි කියලා නිකන් ඉන්නත් බෑ. යූරියා ටොන් එකක් ඉස්සර උනේ ඩොලර් 300ක් විතර. හැබැයි දැන් මේ වෙනකොට 1250ක් කී ගුණයක් වැඩි වෙලා 12000ක් වත් වෙයි මං හිතන්නේ මේ යූරියා ටික. 12000ට යූරියා දාලා ඉවරලා වගාවක් කරලා 2 කිලෝ කීර දෙන්නද? ඒතර හාල් ටික කී වෙනවද? අපි ලොකු අර්බුදයක අපි ඉන්නේ. දැන් හැමෝම දොස් කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොර ගේන්න කියලා කිව්වත් කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ? ගේන්නේ සල්ලිට නේකෝ. දැන් අපි කාට බැන්නත් වැඩක් තියෙනවා අපිට අතර ගාණක් එන්නේ නැත්තම්. ඒ නිසා කොහොම හරි දැන් අපි මේ තියෙනකෙන් අපි පොඩ්ඩක් හරි වගා කරලි බලලා කොහොම හරි මේ වෙලාවේ වැටෙන එකෙන් බේරෙන්න. දැන් වැටිලා ඉවරයි. මෙතනින් තව පල්ලයට වෙන්න දුන්නා. රජයේ කාබනික රසායනික කඹැදිල්ල හමුවේ ඇති වූ බලපෑම මෙරට වී එළවලු අතුළු සෑම භෝගයකටම දරුණ ලෙස බලපාලා අවසන්. බෝංචි කරලෙන් දන් සෑම එළවලුකම මිල අහස උසට ගිහින් තියෙද්දී නුවරඑළිය සතිපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 450ට එහා මිලක් දක්වා ඉහළ ගිය බවට අද තොරතුරු වාර්තා වුණා. මේ නිසා මිනිසු එළවලු මිල දී ගැනීම නතර කරලා වගේම තියෙන එළවලු ටිකත් විකුණ ගන්න බැරුව ගොවීන්ට තැවි තැවි ඉන්නත් සිද්ධ रुपया සව කරන්න එපා වෙලා තියෙනවා දැන් කරන්න විදියක් නැහැ. එළවලු විකුණන්න එළවලු ගන්න කවුරුත් එන්නේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ටම පේනවනේ මේ එළවලු උදේ ඉඳන් දාලා තියෙනවා. එහෙමම තියෙනවා. විකිණීමක් නැහැ. ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකවර වැළඳුනහොත් සුපිරි ප්‍රභේදයක් බිහිවීමේ අවධානමක් පවතින බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළා. සීක්‍රින් පැතිරියන සහ ජීවිත හානි වැඩිවන වෛරස් ප්‍රභේද ඉදිරියේදී ඇතිවිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. කොරෝනා වෛරසයක් නිසා ඇතිවන මේ රෝග තත්ත්වය තවමත් වෙනස් වෙමින් ඉදිරියට පවතින තත්ත්වයක් බව තමයි දැනට මේ සියලු ලක්ෂණ අධ්‍යයනය කිරීමෙන් අපිට පෙනියන්නේ. විශේෂයෙන්ම නව ප්‍රභේද බිහිවීමේ හැකියාවක් තියෙනවා සහ සමහර විට ඒ නව ප්‍රභේදවල ඇතිවිලා තිබෙන ඒ ජාන විකෘතිතාවය අනුව මීට වඩා සමහර විට රෝග ලක්ෂණ ඇති කරන ඉක්මනින් පැතිර යන සහ විශේෂයෙන්ම සංකූලතා සහ ජීවිත හානි වැඩි වෙන පුළුවන් වෛරස ප්‍රභේද බිහි වෙන්න පුළුවන්. මේ දිනවල විශේෂ අවධානයක් අපි යොමු වෙලා තිබෙන මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදේ
ශාසනාවකට එහි තිබෙන ඒ ජානමය විකෘති සංඛ්‍යාව සහ අපි බලාපොරොත්තු වන ආකාරයට එහි විශේෂයෙන්ම සංකෝලිත ඇතීමේ හැකියාව අඩුයි ඒ ඉතා හොඳ තත්ත්වයක් නමුත් තවම දන්නේ නැහැ තවම මේ සම්බන්ධ දත්ත ලැබෙමින් පවතිනවා ඊට අමතරව විශේෂයෙන්ම විද්‍යාඥයන් සැක කරනවා ඉතා විශේෂ තත්ත්වයක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහ ඩෙල්ටා කියන ප්‍රභේදය එකවර වැළඳුනොතින් යම් කිසි විකෘතිතා සිදුවීමක් සිදු වෙලා සුපිරි ප්‍රභේදයක් බිහි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් පුළුවන් කියන එක සැක පහල කරන නිසා මේ සීලෝ දේවල් ඉදිරියේදී මොන තත්ත්වයකට කුමන ආකාරයකට පැතිරේද කියලා අපිට නිගමනය කරන්න අමාරුයි. ඊ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 695 දිනක වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 579134 දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 544182ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 17218 දිනක පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14734ක් ලෙසයි. කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කෙරෙනවා. මෙතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පුද්ගලින් සොයා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් පොලිසිය ආරම්භ කර තිබෙනවා. එහිදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලින් තෙරෙහිව පියවර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මෙම සෝදිසි කිරීම්වලදී නිසි පරිදි මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලින්ට අවවාද කිරීමටද පොලිසිය කටයුතු කළා. ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය සීක්‍රින් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් උත්සව සමය තුල රට වසා දැමීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආපන ශාලා, ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය නොවන වෙළඳ සැල් සහ සේවා ජනවාරි මාස 14 වනදා දක්වා වසා දැමීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. මේ අතර සියලුම පාසල් වසා දැමීමටද පියවරගත් බව අගමැති මාක් රූට් පවසනවා. ඕස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන නිව් සවුත් වෙල් සහ වික්ටෝරියා ප්‍රාන්තවලයි මෙලෙස ආසාදිතින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ. මේ වන විට ඉතාලියේ ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදය සීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 24,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන සංචාරකයන්ට නිරෝධායනය අනිවාර්ය කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ අනුව රට තුළට ඇතුළු වීමට නම් කොවිඩ් පරීක්ෂාව අත්‍යවශ්‍ය බවයි රොබර්ට් කෝච් ආයතනය ප්‍රකාශ කළේ. ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව හෙට දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි. ගෑස් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ අවසන් වාර්තාව හෙට දිනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිත බව අප කළ විමසීමකදී එම කමිටුවේ සභාපති ශාන්ත වල්පොල මහතා ප්‍රකාශ කළා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත අනතුරු පිළිබඳ සොයා බලා මෙම කමිටුව විසින් සිය නිරීක්ෂණ වාර්තා කළ අතර ඒ පිළිබඳ අවසන් වාර්තාවයි මෙලෙස ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිතව ඇත්තේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් හමුවේ ගෑස් ලිපට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. මම ගෑස් එක දාලා එළවලු ලිපේ තියලා හිටන් පොඩ්ඩක් ඉපළඟින් එහාටලා සිංක එක ළඟ හිටියේ. එකපාරටම නිකන් තරතරතරතර ගාලා ලොකු සද්දයක් එක ගින්දරල ලොකුවට ආව උඩට. ඊට පස්සේ මම කරපු දේ ටක් ගාලා ආපු ගමන් ලිප ඔෆ් කරලා රෙගුලේටරය ගලවලා පැත්තකට දාලා සිලින්ඩරේ අයින් කරා. කොටගල හා පතන වතු නිවාස දෙකකත් ගෑස් ආශ්‍රිත පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. විදේශ ණයවලට අදාළ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත වැටීම තුළින් මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
අපේ රට ෆිච් රේටින්ග්ස් වලින් ට්‍රිපල් සී සිට ඩබල් සී දක්වා ශ්‍රේණිගත කිරීම පහළ වටලා තියෙනවා. මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටෙනකොට ඒකෙන් සංඥාවක් දෙනවා ලෝකෙට මේ රටේ මූල්‍ය පාලනය බොහොම දුර්වලයි. මේ රටේ ණය ගෙවීම වෙනුවට ණය පැහැර හැරීමට බොහෝ ඉඩ කඩක් තිබෙනවා. අස්ථාවර ආර්ථිකයක් කියන සංඥාව ලෝකෙට ලබා දෙන්න. දැන් මේ ශ්‍රේණිගත කිරීම ආයතන කටයුතු කරන්නේ බොහොම විද්‍යාත්මක. මම මේ පහළ වැටීම් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට මේ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය මුදල් ඇමති කිව්වා මේව කුමන්ත්‍රණ කියලා. සම්පූර්ණ බොරුවක්. මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටෙනකොට මොකද වෙන්නේ? අපේ රටට ලැබෙන්න තියෙන ඍජු විදේශ ආයෝජන ටික නතර වෙනවා. ආයෝජකයෝ ලංකාව අතහැරලා යනවා වෙනත් රටවල් හොයාගෙන. කර්මාන්ත ශාලා බිහි වෙන්නේ නැහැ. රැකියා ප්‍රශ්නෙට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ බැංකු පද්ධතියට ණයවර ලිපි නිකුත් කිරීම තවදුරටත් අපහසු කාර්යයක් දැනටමත් අපහසුයි විදේශ විනිම සංචිත බොහොම කුඩා මට්ටමක තිබීම තුළ ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර ණය වෙළඳ පොලෙන් අපේ රටට ණයක් ගන්නට දැන් බොහොම අමාරුයි ණයක් ගත්තොත් ගන්න වෙන්නේ අධික පොලිය ගිනි පොලිය ඉතින් මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටෙනකොට මේ රටේ ජනතාව දැනගන්නට ඕන ආර්ථිකයත් මේ කඩා වැටෙන ආර්ථිකයේ කඩා වැටෙනකොට ජන ජීවිත කඩා වැටෙන ජන ජීවිත කඩා වැටෙනකොට මුළු ජන සමාජයම අකර්මණ්‍ය වෙනවා පිලිමතලාව ප්‍රදේශයේ පිහිටි ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය වසා දැමීමේ අවධානමක් පවතින බව විශ්වවිද්‍යාල සිසුන් සහ කලාකරුවන් පවසනවා. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ පේරාදෙණිය සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට එම ගුරු විද්‍යාලයේ සේවය කර විශ්‍රාමකීය කලාකරුවන් රැසක් සහ මහා සංඝරත්නය එක්ව සිටියා. දශක පහක් අවුරුදු 50ක් මේ රටේ සෞන්දර්ය ගුරුවරුන් පුහුණු කිරීමේ කාර්ය ක්‍රමයේ මේ ආයතනයේ පමණයි මේ ශ්‍රී ලංකාවට තියෙන්නේ සෞන්දර්ය ගුරුවරු පුහුණු කරන්න. ඒතකොට චිත්‍ර නැටුම් සංගීත කියන ලංකාව පුරා ඉන්න සියලුම ගුරුවරුන්ට ගුරු පුහුණුව ලබා දෙන මේ ආයතනය. ඒතකොට මේක ඓතිහාසික කාර්යභාරයක් කරපු මේ ආයතනය තමයි රටට සංස්කෘතිය, සංස්කෘතික දායාදය, සෞන්දර්ය, කලාව, චින්තනය සියල්ලම බෙදාහැරපු ආයතනය. මේ ආයතනය හදිසියෙම අපට ආරංචියක් ආවා මේ මහනුවර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්ගේ මැදිහත් වීමෙන් මේ අලුතෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා අපි දැක්ක එක මේ විස්කෝලෙකට පවරන්න කියලා. ඉතින් මේ අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේ මන්ත්‍රීවරුන්ට මේ පිස්සුද කියලා නංගු හොඳ නැද්ද කියලා. මේ රටේ දැන් සිද්ධ වෙන දේවල් හැටියට මේ හොර ගියුසුම් පිළිබඳව ඊට පස්සේ යටින් කරන මේ ඩීල් පිළිබඳව විවිධ ආරංචි ලැබෙනවා. දැන් විවිධ කටකතා පැතිරීම යනවා. මේ ජාත්‍යන්තර පාසලකට ඉක්ුණන්න යනවාද මෙතන මේ ඉඩම වෙනිමාවක් කර දෙයකට යනවාද කියලා. අපි කියනවා කරුණාකරලා මේකට අත තියන්න එපා. ගිරාගම ගුරු විද්‍යාලය තුල සිදුවෙන දේවල් ටිකක් ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන් ගවේෂණය කළ යුතුයි මං හිතන විදිහට. ගවේෂණය කිරීමෙන් ඇතර මේකේ තියෙන වටිනාකම ඒ අයට දැනගන්නට පුළුවන් වේ. ඉතින් වඩාත්ම සුදුසුයි මං හිතන්නේ මොනවද මේකෙන් කෙරෙන්නේ? මේ ගිරාගම සෞන්දර්ය ගුරුවරුන්ට මොනවද ලැබෙන්නේ කියන එක අධ්‍යාපනඥයින් වශයෙන් ඒ ගවේෂණය කරන්න වෙනවා. ඇවිල්ලා මොනවද මේකේ තියෙන සිලබ? එතකොට ඒවා මොන ගවේෂණය කරලා එතකොට මේක හරියද මේ වැඩේ කරන්නේ? ඒ කියන්නේ මෙහෙම දෙයක් නැති වුණොත් මොකද්ද රටට වෙන්නේ? කියන එක ඇත්තටම මං හිතන්නේ අධ්‍යාපනඥයින් මේකට අතුගස යුතුයි. දේශපාලඥයෝ කියලා කියන්නේ අවුරුදු කීපයකට සීමා වෙච්ච අය. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. චලනිවාසල බණ්ඩාර යොවුන් කතුවරිය විසින් රචිත මනුෂ්‍යත්වයේ මෙහෙම කෘතිය අග්‍රාමාත්‍යයේ මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. විදේශ අමාත්‍ය මහාචාර්ය චීල් පීරිස් මහතා කොළඹ වරාය නගරයේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී කොළඹ වරාය නගරයේ වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවට අයත් මුහුද සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා හයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පිළිමතලාවේ පෞද්ගලික ආයතනයක සෝපානයක් කැඩී යාමෙන් තරුණියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කඩුගන්නාව බලන ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අනුරාධපුර පාවක්කුළම සිද්ධාර්ථ තරුණ බෞද්ධ සංගමයේ මගින් සිව්වෙනිවරටත් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ අනුරාධපුර පාවක්කුළම ප්‍රදේශයේදී. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.